සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේ දුවේ. හැබැයි මනුස්ස මට්ටම තුල අද හරිම දුක්ඛිත දවසක්. අයියේ අත්තල් ඉවර වුණා විතරයි 26 වෙනිදා මොනවද ඔබට මතක් වෙන්නේ? සුනාමියක් ඇවිල්ලා අපේ දේශයේ අම්මලා තාත්තලා දුවලා පුතාලා ඔවුන්ගේ දීපල මේ හැම දෙයක්ම මුහුදට ගහගෙන ගියා. මුහුදට අරගෙන ගියා. තාමත් ඒ ගිය එකක්වත් ආවේ නැහැ. ආවේ නැවත වතාවක් මේ මාතර දේව මාතාවන්ගේ පිළිරුවාව සුපවත්තන් අපි තියාගෙන ඉන්න සුදු බයිබලය ආයෙත් නැවත වතාවක් ආවා. අහසත් පොළවත් පහව ගියත් මාගේ වචනය කිසිදා පහව නොයන්නේ කියන ඒ විශ්වාසය පෙරදරි කරගෙන. එinsa ජීවිතේ ඕනෑම මොහොතකදී සුනු විසුනු වෙලා යන්න පුළුවන්. ඔබට මට මේ මොහොත වෙනකොට පැතුම් ප්‍රාර්ථනාවන් ගොඩක් තියෙනට පුළුවන්. නොසිතූ මොහොතක තමයි ගොඩක් වෙලාවට ඔබේ මගේ ජීවිතයට ප්‍රශ්න ඇති වෙන්නේ, කරදර ඇති වෙන්නේ, වේදනාවක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා රත්නනම් මේ තාත්ති පුතේ දුවේ අද අපි තාමත් ගෞරවපූර්වකව අපේ දේශයේ මිය ඇදුන ඒ සියලුම අම්මලා තාත්තලා දූපුතුන් සියලු දෙනා වෙනුවෙන්ම අපි ගෞරවාන්විතව දෙවියන්ගෙන් ස්තුති කරලා ඉල්ලමු ආත්ම ටික මේ මොහොතේදී ගලව ගන්න කියලා. ඒ වගේම දුකටපත් වෙච්ච, වේදනාවටපත් වෙච්ච, තනිවෙච්ච දරුවෝ අද ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්නම සුනාමියේ ගියා. ඊට පස්සේ අද ඒ දරුවෝ මේ මොහොතේ අනාථ මලන් වල ඉන්නේ. ඉතින් අම්මේ තාත්ති පුතේ දුවේ අද වගේ දවසක ඊයේ නත්තල සමරපු ඔබ අද දවසේදී තවත් දුකටපත් වෙච්ච කෙනෙක්ව හොයාගෙන ගිහිල්ලා උදව්වක් කරන්න ඔබට සිතුවිල්ලක් ඇති කරගන්න පුංචි දෙයක් තේ එකක් අරන් දෙන්න, ටොෆියක් අරන් දෙන්න, ඇඳුමක් අරන් දෙන්න, මොනෝhari දෙයක්. ඊයේ ඔබේ ජීවිතය ඔබ සෙලිබ්‍රේට් කරානේ. ඔබ කෑවා, ඔබ බිව්වා, ඔබගේ ගෙදරට ආවා, නෑදෑ හිත මිතුරන් ආවා, ඔබ මේ මොදි ගොඩාක් විදිහට විනෝද වුණානේ. නමුත් අද දවසේ පුළුවන් ද මේ වේදනාවට කලකිරලා තිහෙට් වෙලා අසරණ වෙලා කාත් කවුරුත් නැති වෙලා ඉන්න හෙම්බත් වෙලා ඉන්න කෙනෙකුට, ඒ අය වගේ කෙනෙකුට යමක් කරන්නද පුළුවන් ද? ඉන්සාද මේ මොහොතේදී අද දවස් අපි වෙන් කරමු පරිත්‍යාගයේ දවස, කැපවීමේ දවස, අවිනිශ්චිත භාවයේ තුල ජීවත් වෙන අපි හැම කෙනෙක්ම මේ මොහොතේදී නිශ්චිත එකම දෙයයි තියෙන්නේ, ඒ සදාකාලික ජීවිතයයි. ඉතින් ඒ නිසා මේ සදාකාලික ජීවිතයේ මේ නිශ්චිත තැනට යන්න දුකටපත් වෙච්ච මිනිසුන්ට පිහිට වෙමු වෙනස ස්වාමීන් වහන්සේ කිව්වේ. මා වස්ස නැතුව සිටියා, ඔබ මට වස්ස දුන්නා. මට කෑම නැතුව හිටියා, ඔබ මට කෑම දුන්නා. මම සිරගත වී සිටියා, ඔබ මා බලන්නාවා. මා රෝගාතුරව සිටියා, ඔබ මට අපුපස්සාන කරා. එතකොට මිනිසුන් සහ අනිකුත් අය කියනවා, කවදද එහෙම හිටියේ කියලා. එතකොට නොහන්සේ කියනවා, මේ මොහොතේදී මම මේ මොහොතේදී ඔබේ සහෝදරයා තුළ ඒ දුක් විඳ විඳ ඉන්නකොට තමයි ඔබ මට පිහිට උපකාර වුණේ. ඉතින් රත්නනම් මේ තාත්ති පුතේ දුවේ නත්තලේ සිරිය මේ මොහොතේදී භුක්ති විඳින්න ඔබට කදිම අවස්ථාවක්. එහෙනම් දුකින් ඉන්න මිනිසුන්ගේ දුක තුරන් කරන්න අද දවසේදී ඔබට කරන්න පුළුවන් පුංචි යහපත් දෙයක් හරි කරන්න දෙවියන් වහන්සේගේ දේව ශක්තිය ඔබට ලැබේවි. එදාට ඔබට තේරේවි මේ මනුස්ස මට්ටම තුල දුකටපත් වෙච්ච මිනිසුන්ත් එක්ක ඔබ ඉඳගෙන ආය දුක් වෙවි ඉන්න නෙමෙයි, දුකටපත් වෙච්ච තැනින් ඔවුන්ව මුදවන්නේ කොහොමද කියලා බලන්න, ඔවුන්ව නිදහස් කරන්නේ කොහොමද කියලා බලන්න, ඔවුන්ව නැගිටවන්නේ කොහොමද කියලා බලන්න, ඔවුන්ට අලුත් ජීවිතයක් උදා කරලා දෙන්නේ කොහොමද කියලා බලන්න. ඔබට තව චූටි වෙලාවක් යනකොට ඔබට නැතිවෙච්ච හැම දෙයක්ම ආයෙත් ගලාගෙන එන්න පටන් ගන්නවා. ඔබගේ ජීවිතයේ තිබිච්ච අසතුට සතුටක් බවට පත් වෙනවා. මේ මොහොතේදී සිතේ වේදනාව පහ වෙලා ගිහිල්ලා ඔබේ සිතට ශාන්තියක් ඇති වෙනවා. ඒ නිසා රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඔබ ශාන්තිය හොයාගෙන කොහේ ගියත් ඒක හම්බ වෙන්නේ නැහැ. සෙනසීම හොයාගෙන කොහේ ගියත් ඔබට හම් වෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේව හොයාගෙන යන්න. ස්වාමින් වහන්සේ තුල ජීවත් වෙලා උන්වහන්සේගේ ආදරයේ පණිවිඩය උකහාගෙන වටහාගෙන අවබෝධ කරගෙන තවත් දුකටපත් වෙච්ච මිනිසුන්ගේ ජීවිත නිදහස් කරලා ඔවුන් තුල දුක් විඳ ජේසුව බලාගන්න, ඔවුන් තුල දුක් විඳ දෙවියන් වහන්සේට ආදරය කරන්න. එදාට ස්වාමීන් වහන්සේ කියාවි, මම ඔබ ගැන ප්‍රසන්නයි පුතේ, මම ඔබ ගැන ප්‍රසන්නයි දුවේ කියලා. එහෙනම් මේ නත්තල
සැබෑ අරුත් බර ලෙස ජීවත්වෙන්න දයාවේ ජීවිතයක් ගත කරන්න ඔබට හැකි වේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සිසුපිරිමි.